දැන් රනිල් වික්‍රමසිංහ හිරේ දානක මට නින්ද යන්නේ නැහැ කියපු කට්ටියක් ද රනිල් මහත්තයා ගාවනේ මොකද්ද මේකේ තේරුම? ඔව් එහෙම දේශපාලන ප්‍රශ්න තියෙනවා. මේ රටේ හැම දේශපාලන පක්ෂයක්ම කැඩුනා. JVP එක බලන්න. කී මේ පැත්තකට කැඩුනද? විමල් වීරවංශලා එක පැත්තක. හරි ඒ වගේම සමහර අය පිට රට ගුණතිලකලා ඡන්ද ජනාධිපතිතුමා ඡන්ද ඉල්ලපුවා එක්සත් ජාතික පක්ෂයේ. ඒ වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීයකට කැඩුනද? විවිධ මත තියෙනවා. සජබේ කීයකට කැඩලද? දැන් චම්පික රණෝක ඉවත් වුණා. ඊළඟට පොන්සේකා ඉවත් වෙලා දැන් ජනාධිපතිවරණ තරඟ වදිනවා. තව අය කැඩිලා එක්සත් ජාතික පක්ෂයේ පැත්තට එන්න උත්සාහ කරනවා. එනවා. ඉතින් මේ විවිධ මත තියෙනවා. විවිධ දේවල් ප්‍රකාශ කරනවා. නමුත් දේශපාලනයේදී මේවා తాවකාලිකයි. තමන්ට ඇත්ත තේරෙනකොට හරි පැත්ත තේරෙනකොට ඒ පැත්තත් එක්ක එකතු වෙනවා. දැන් මරික්කාර මහත්මයා බලන්නකො කොළොන්නාවේ එයා කිව්වේ රනිල් වික්‍රමසිංහයන් කවදාවත් ඡන්ද ඉල්ලන්නේ නැහැ කියලා. ඡන්ද ඉල්ලුවොත් එයා ඉල්ලාස් වෙනවා කියලා කිව්වා. ඉතින් දැන් මරික්කාර ඉල්ලාස් වෙන්න ඕන. ඒක නිසා මේ දේශපාලනයේදී කියන කතා සියල්ලම හොඳට හිතලා බලලා කරන කතා නෙමෙයි. ඒ කියන්නේ අභියෝග කරනද මේ මරික්කාරට මේ දැන් රනිල් මහත්තයා ඉල්ලන්නේ හින්ද ඉල්ලාස් වෙන්නේ කියලා? මොකද එයා කියපු විදියට නම් ඉල්ලාස් වෙන්නේ නැහැ. එයා කිව්වේ ජනාධිපතිවරණ මැතිවරණයට රනිල් වික්‍රමසිංහයන් තරඟ කරන්නේ නැහැ. තරඟ කරොත් ඉල්ලාස් වෙනවා කියලා කිව්වා. තේනම් දැන් දීපොරොන්දු ඉෂ්ට කරන ජනතාව ඉස්සරහා. දැන් විජේදාස රාජපක්ෂ මහත්තයා නම් කියන්නේ මේ මේ ඔක්කොමලාම දැන් අර හොරු ටික ගන්නට මේ එක දණකට එකතු වෙලා තියෙනවායි කියලා. මොකද වෙන්නේ? ඉතින් මේ හිටපු අධිකරණයම දිනේ. ඔව් මෙහෙමයි. විජේදාස රාජපක්ෂ මහත්මයා එක එක කාලේ එක එක කතා කිව්වා. අපිට මතකයිනේ එවන් ගාඩ් එකේ කට්ටියත් එක්කත් එකතු වෙලා විවිධ දේවල් කරලා විවිධ මේ පට විවිධ හඬ පට විවිධ දේවල් ප්‍රචාරය වුණා. ඒ වගේම ඔබට මතකයි රනිල් වික්‍රමසිංහයන් සමග පොහොට්ටුව පක්ෂ විශාල කණ්ඩායමක් එකතු වුණාම මේ ඉන්නේ වැරදි කරපු අය දූෂිතෝ කියලා කිව්වා. ඒතර දැන් සජිත් එක්ක එකතුලා ඉන්නේ කවුද? කවුද? මේ රට විනාශ කරපු වියත්මග ගෙනැල්ලා වියත්මග හරහා රටේ ආර්ථිකය බංකොලොත් කරපු කණ්ඩායම. ඒත් පොහොට්ටුවේ කණ්ඩායමකම තමයි. පොහොට්ටුවේ සජිත් එක්ක එකතු වෙනට හොඳයි, රනිල් එක්ක එකතු වෙනට නරකයි. ඉතින් මේක තමයි මේ රටේ දේශපාලන. දැන් පොහොට්ටුවේ නිවේදනයක් දාලා තියෙනවා පොහොට්ටුවේ මේ සමාජිකත්වයේ හිටපු කට්ටිය රනිල් මහත්තයා ගාවට ගියාපහම ඒගොල්ලොන් සම්බන්ධයෙන් මේ නෛතික තීරණයකට එනවයි කියලා. එහෙම වුණාම දැන් ඔබතුමාලා ඔවුන්ව බාර ගන්න සූදානම් දීර්ඝකාලීනව. ඔව් මෙහෙමයි. දීර්ඝකාලීනව කියන කෙරෙන දේශපාලන වෙනස්කම් මේ මොහොතේ කියන්න අමාරුයි. මේ මොහොතේ තියෙන්නේ අපි අභිමුව ජනාධිපතිවරණය. ජනාධිපතිවරණ ජයග්‍රහණ කිරීම සඳහා විශාල දේශපාලන රැල්ලක් නිර්මාණය වෙනවා. දැවැන්ත සන්ධානයක් හැදෙනවා. ඒක එක කණ්ඩායමක් තමයි පොහොට්ටුවෙන් වෙන් වෙලා తాවකාලිකව මේ ආපු කණ්ඩායම. ජනාධිපතිවරණ ජයග්‍රහණ කරයන් පස්සේ වෙන්නේ මොකද්ද කියන කාරණය පිළිබඳ මේ වෙලාවේ කියන්න බෑ. හැබැයි හරි පැහැදිලි මේ සියල්ලම එකතු වෙන්නේ එක මතයකට. ඒ තමයි රට අමාරු වැටිච්ච වෙලාවේ, රට බංගලොත් වෙච්ච වෙලාවේ අනුර කුමාරලා සජිත්ලා පැනලා යනකොට රට බාරගත්ත බේරගත්ත රනිල් වික්‍රමසිංහයන් වටා. ඒ නිසා ජනබලය තවදුරටත් ඒකරාශී වෙන එක වළක්වන්න බෑ. ජයග්‍රහණේ වළක්වන්නත් බෑ. පොහොට්ටුවේ දැන් කට්ටිය ඔක්කොමලාම දැන් ඔබතුමාලාට එකතු වෙලා අන්තිමේදී ඒගොල්ලන්ට ඒ වත්තක් නැහැ, මේ වත්තක් නැති වෙයිද නැහැ. මොකද ඒක ඒ දේශපාලන පක්ෂය තීරණය කරන්න ඕන. ඔය මොන විනය පරීක්ෂණ කරත් විනය පරීක්ෂණ අවසන් කරන්න වෙන්නේ මැතිවරණයෙන් පස්සේ. ඒකින්ද ඔය වළංගු වෙන්නේ නැහැ. ඒක නිසා විනය පරීක්ෂණ වැඩක් නැහැ. තමන් මහ පොළවේ දේශපාලනයත් එක්ක තීන්දු ගන්න පුළුවන් වෙන්න ඕන. මහ පොළවේ දේශපාලනේ තේරෙන්නේ නැතුව තීන්දු ගත්තොත් එහෙම තීන්දු ගත්ත හැම පක්ෂයකටම අත් වෙන්නේ ඔය වගේ ඉරණම් තමයි. මහ පොළවේ දේශපාලනය කියන්නේ රනිල් මහත්තයා හිරේ දාන්න ඕනේ වුණේ කියපු කට්ටිය ඔක්කොම රනිල් මහත්තයා ගාවට එකතු වෙන එකද? නැහැ. මේ රටේ විවිධ දේශපාලන අදහස් විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයෝ කියනවා. දැන් බලන්නකෝ ඔබ කියපු අධිකරණ ඇමතිතුමා අධිකරණ ඇමතිවරයාත් රනිල් වික්‍රමසිංහයන් හැර මේ රට බේර ගන්න කවුරුත් හිටියේ නැහැ කියලා කිව්වේ. නමුත් දැන් ටිකක් වෙනස් කතා කියනවා. තව සතියක් දෙකක් යනකොට තව කතා කියයි. ඒ වගේ තමයි මේ රටේ දේශපාලනේ. ඉතින් ඒකින්ද ඒව ඇත්තට ගණන් ගන්න දෙයක් නැහැ. හැබැයි පොහොට්ටුවේ වැඩ කරන්න පුළුවන් ධෛර්ය සම්පන්න ඇමතිවරු ගණනාවක් පහුගිය අවුරුදු දෙක තුන රනිල් වික්‍රමසිංහත් එක්ක රට කළමනාකරණය කරා. ඉතා දක්ෂ විදියට ආර්ථිකය කළමනාකරණය කරා, අමාත්‍යංශ කළමනාකරණය කරා. ඒගොල්ලොන්ට වැඩ කරන්න පුළුවන්. ඉතිහාසයේ යම් යම් වැරදි සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ වැරදි නිවැරදි කරගෙන රටේ ප්‍රගමණයට දායක වෙන්න ඒකොල්ලෝ එකඟයි. එකඟ නම් ඒ ඇත්ත එක්ක ඉස්සරහට යන එක ගැටලුවක් නැහැ. මේ කිරියල්ල මන්ත්‍රීතුමා නම් කියන්නේ මේ සජිත් මහත්තයාට 51%ක් ගන්න පුළුවන් කියලා. ගනීද? කිරියල්ල මහත්මයා දැන් මන් දැක්ක මාසෙකට කලින්
විපක්ෂයකට විපක්ෂයට එකතු වෙච්ච අය සදබේ පොහොට්ටුවේ ඉඳන් එකතු වෙච්ච අය අතර නොසන්ඩාලයොත් ඉන්නවා කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා තිබ්බා. මන් දන්නේ නැහැ කාටද කියලා. ඉතින් ඒ වගේ විවිධ ප්‍රකාශ එයා කරනවා. ඒක නිසා එයා කියන දේවල් ඒගොල්ලෝ කියන දේවල් එච්චර ගණන් ගන්න දෙයක් නැහැ. අද පර්යේෂණවල පරීක්ෂණවල ජනමත විමසුම්වල ප්‍රතිඵල හමන්නේ රනිල්ගේ පැත්තට. අද ගිය සතියේ වෙරිටේ රිසර්ච් එක කිව්වේ ආණ්ඩුවේ තත්ත්වය 3 ගුණයකින් වැඩි වෙලා කියලා. ඉතින් තව 1 ගුණයකින් විතර වැඩි වුණාන් පස්සේ මේක නියත ජයක් ලබනවා. සජිත් මහත්තයා විතරක් ඉතුරු වෙලා ඔක්කොමලාම දැන් ඉදිරියට ආවොත් එහෙම මේ සහයෝගය දෙන්නේ නැහැ. එතකොට ඉඩක් නැති වෙනවානේ. මුත්‍ය හරි පැහැදිලිනේ. දැන් මම ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්නකොට මම අපි පාර්ලිමේන්තුවේ ඉන්නකොට නායකයා හම්බෙන්න ජනාධිපතිතුමා හම්බෙන්න පොලිමේ එනාය දිහා බැලුවම අපිටත් නිකන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපිට හම්බෙන්නත් බෑ සමහර වෙලාවලට. අපි ළඟින් හිටියද එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඉතින් රෑටද දවල්ටද උදේටද එහෙම නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිත් එක්ක රෑට විවාද කරන මන්ත්‍රීවරු දවල්ට ජනාධිපතිවරයාත් එක්ක. ඉතින් ඒක නිසා මේ එන්නේ කවුද කියන කාරණේ අපටත් හිතා ගන්න බෑ. ඒක නිසා මේක කැඩිලා එනවාමයි. මොකද එයාට තේරෙනවා එයාගේ නායකයානේ රනිල් වික්‍රමසිංහ. ඒගොල්ලොන්ගේ නියම නායකයා රනිල් වික්‍රමසිංහ. ඉතින් ඒකින්ද රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකතු වෙනවා හැර වෙන විකල්පයක් සජබෙට නැහැ. රට කරන්න බැරි නායකයෙක් එක්ක තවදුරටත් ඉඳලා තමන්ගේ දේශපාලන අනාගතය විනාශ කරගන්නවද රටත් හදලා ඉස්සරහට යනවද කියන කාරණය හරි පැහැදිලි. එතකොට ඒ අය ගන්නේ මේ පැත්ත. ඒ කියන්නේ අන්තිම මොහොත වෙනකොට තව කට්ටිය එනවද? අනිවාර්යයෙන්ම දිගින් දිගටම එකතු වෙන එක වළක්වන්න බෑ. හැමෝම මේ පැත්තට එනවා. ඒකේ සජිත් මහත්තයා විතරක් අන්තිමටම ඉතුරු වෙයිද? ඒක සජිත් ප්‍රේමදාස මහත්මයා තමයි තීරණය කරන්න ඕන. ඊට කලින් ටිකක් අර බැසිල් රාජපක්ෂ මහත්මයාට මේ වෙලාවේ වැරදුනා වගේ වරද්දගන්නේ නැතුව නිවැරදි තීරණයක් ගත්තොත් මීට වඩා හොඳ තත්ත්වයක් හදාගන්න පුළුවන්. ධම්මික දැම්මොත් හැබැයි ඔබතුමාලා අමාරුවේ නේ. ඔව් ධම්මිකත් මන් දන්නේ නැහැ දැන් ඒවිද කියලා. මොකද මේ වැටිච්ච වැටිල්ලේ ප්‍රමාණයට දැන් මේ පවිත්‍රත්තාව අගමැතිතුමත් ආවා. තව ලබන සතිය විතර වෙනකොට තව ආයෙනවා. ඒතර ධම්මික ඡන්ද කරන්නේ කවුරුත් එක්කද? අර මේ සමහරක් කට්ටිය උදේට රනිල් වික්‍රමසිංහ එක්ක රැයට මහින්ද රාජපක්ෂ එක්කද? මේ ඒ කියන්නේ හිත වෙනස් වෙනවා නටක් ගන්න. අර අපි දැක්ක එක මන්ත්‍රී කෙනෙකුත් මේ ඒ වගේ එද්ද දන්නේ ඔය දැන් ආපු කට්ටිය. මෙහෙමයි තමන්ගේ පක්ෂය තමන් එක්ක හිටපු නායකයා මහින්ද රාජපක්ෂ මහත්මයාට ගරුත්වයක් හුඟක් අයගේ තියෙනවා. මේ රට ජනතාවගේ සැලකිලි ප්‍රමාණයක් තියෙනවා අපි ඒක දන්නවනේ. මේ රට යුද්ධෙන් බේරගත්ත නායකයා විදියට. පක්ෂයගෙත් ඒක තියෙනවා. මේ පක්ෂය අතිබහුතරය විශ්වාස කරනවා රට බේරගත් ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්මයා වගේ යුද්ධෙන් ආර්ථික අර්බුදය කියන්නේ යුද්ධයකට එහා ගියපු එකක්. යුද්ධය උතුරේ තියෙද්දි නැගෙනහිර තියෙද්දි තුන් වෙල කාලා හිටියා මේ ආර්ථික අර්බුදය ආවෙන් පස්සේ කාටද තුන් වෙල කාලා ඉන්න පුළුවන් උනේ? සල්ලි තිබුණා කියලා කන්න පුළුවන් වුණාද? සල්ලි ටික සාක්වේ තියාගෙන හාමතේ ඉන්න සිද්ධ වුණේ අපිට. ව්‍යසනේ ගේ ඇතුළට ආවා. ඒක සල්ලි තිබුණද නැද්ද කියලා නෑ. ඒක තමයි බරපතලම. ලෝකේ බරපතලම එහෙම ග්‍රීසියේ වුණේ එහෙම. ලිබියාවේ වුණේ එහෙම. ආජන්ටිනාවේ වුණේ එහෙම. ලංකාවෙත් ඒකම තමයි වුණේ. ඒ වෙලාවේ රට බේරගත්තේ රනිල් වික්‍රමසිංහයන් විතරයි. ඒකින්දා ඔය හැමෝම දන්නවා ඒක. ඒක නිසා රනිල් එක්ක එකතු වෙන එක හැර වෙන විකල්පයක් ඒගොල්ලන්ට නෑ. අර දයාසිරි මහත්තයා ඉඳලා අන්තිමේ සජිත් මහත්තයා ගාවට ගියේ. ඔව් එහෙම අය ඉන්නවා. ඉතින් මම ඒවට කමෙන්ට් කරන්න යන එක තේරුමක් නැහැ කියලා මම හිතන්නේ. එහෙම ප්‍රතිපත්තියක් නැතුව මතවාදයක් නැතුව ටිකක් මේ වෙලාවේ පොඩ්ඩක් වාසි කියලා හිතලා එහෙට ආඩිය තියනවා. ඉතින් තව සති දෙක තුනකින් වාසි කියලා මේ පැත්තට හිතනොත් මෙහෙට ආඩිය තියයි. ඒක තේරුමක් නැහැ. මේ රට මේ වෙලාවේ අමාරු වැටිච්ච රටක්. බාගෙට ආපු රටක්. වැල් පාලමේ බාගයක් ඇවිල්ලා තියෙනවා. ඉතුරුට කියන්න පුළුවන් උත් රනිල් වික්‍රමසිංහට විතරයි. ඒක නිසා ඔය පරණ පොඩි පොඩි කෝන්තර අත්හැරලා දාලා එකතු වෙලා මේ වෙලාවේ ජනතාවගේ රටෙත් වගකීම ගන්න එක තමයි හැමෝගෙම වගකීම. ඒ වගේම ඉෂ්ට නොකර තමන්ගේ දේවල් විතරක් තමන්ගේ වාසි විතරක් දිහා බලලා අංක ගණිතය හදලා තමන් ඊළඟ පාර්ලිමේන්තුවට එන්නේ කොහොමද කියලා හැසිරුනොත් අනාගතයක් නැත. වැඩිපුරම බැනපු කට්ටියටද මේ පාර chance එක දෙන්නේ රනිල් මහත්තයා ගාවට එන්න? නෑ එහෙම එකක් නෑ. බැනපු අයත් එනවා. නොබෙනපු අයත් එනවා. අලුත් අයත් එනවා. ඒකින්ද හැමෝම එන්නේ මේ පැත්තට තමයි. හරියන්නේ නැති වේද? රනිල් කියලා කියන්නේ. මම හිතන්නේ තව සති දෙක තුනක් යනකොට ඔය කාටවත් විකල්පයක් නැහැ. දසත නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.